හලෝ ගයිස් වෙල්කම් ටු මයි යූටියුබ් චැනල්. අද මම කියලා දෙන්න යන දේ ගෑන ළමයින්ද පිරිමි ළමයින්ද මේ ඕනම කෙනෙක්ට කරගන්න පුළුවන් සහ ගොඩාක් වැදගත් වෙන දෙයක්. පිම්පල්ස් කියන්නේ සාමාන්‍යයෙන් හැම මිනිස්සෙක්ගෙම එන සහ හැම මිනිස්සෙක්ටම පුදුම වදයක් දෙන දෙයක් නේ. මට හිතුණා මගේ පිම්පල්ස් ඇවිල්ලා මම ඒවා හොඳ කරගන්න විදි ටිකක් සාමාන්‍ය ටිකක් තියෙනවා. ඉතින් ඒකෙන් මට හොඳ රිසල්ට් එකක් ගෙනාවු තව එක විදිහක් ඔයගොල්ලොත් එක්ක මට ෂෙයා කරගන්න හිතුණා. ඉතින් ඒක නිසා මම අද එක ගෙනාවා. මගේ අත පොඩි පටාචාර සීට් එකක් තියෙනවා. ඒ මේක මූණේ ගන්න ඕන නිසා තමයි මම හිම් මැදගත්තේ. වැඩි ගණන් එපා. හරි. දැන් අපි බලමු මේ මම හදන එකට මේක පැක් එකක් කොහොමද මේක හදා ගන්න කියලා. මේක හදා ගන්න කලින් කියන්න ඕනේ මගේ ඉස්සෙල්ල වීඩියෝ එකේ මම කියලා තිබුණේ මගේ පිම්පල්ස් ටිකක් ආවා කියලා. මම සාමාන්‍යයෙන් පිම්පල්ස් ආපුවාම කරන ප්‍රධානම දේ තමයි උදේට අයිස් කියුබ් ගන්නවා. ඕගලන්ට පිම්පල්ස් තියෙන කෙනෙක් නම් ඒක අනිවාර්යයෙන්ම ට්‍රයි කරන්න. ඕගලන්ට පිම්පල්ස් උත් අඩු වෙනවා. ඒ වගේම ඕගලන්ගේ හමත් ග්ලෝ වෙනවා. හරි. ඒක තමයි පළවෙනි එක. මම සාමාන්‍යයෙන් අයිස් කියුබ් ගන්නවා මගේ පිම්පල්ස් ආපුවාම. ලොකුවට අර පිම්පල්ස් ඇවිල්ලා ගොඩාක් වණ වෙන්න තරම් ස්කින් එක නෙමෙයි මගේ තියෙන්නේ. හැබැයි කාලයක් වණ වුණා එහෙම බ්ලීචින් ක්‍රීම් ගාලා එකපාරට බොක් ගාලා නැතු ගාම එහෙම වණ වුණා මගේ. ඒ කාලෙදිත් මම කළේ අයිස් කියුබ්ම ගාපු එක. ඒ කාලෙම මම කිසිම දෙයක් ගෑවෙන අඩු ගන්න ෆේස් වොෂ් එකක්වත් මම පාවිච්චි කරේ නැහැ. මම මේවා කියලා තියෙනවා. ඉතින් පිම්පල්ස් තියෙන කෙනෙක් නම් ඉස්සෙල්ලාම ඔයා කරන්න ඔයාගේ රූටින් එකක් විදිහට ඔයා නැගිට්ටාම උදේ නැගිට්ටාට පස්සේ අයිස් කියුබ් ගන්න. ඒ වගේම රෑ නිදා ගන්න යද්දිත් පුළුවන් නම් අයිස් කියුබ් ගන්න. එහෙමයි කියලා මූණ පිච්චනකන් අයිස් එක තියාගෙන ඉන්න එපා. එක කැටයක් දවසට උදේට ගෑවහම හොඳටම ඇති. තව දෙයක් තමයි මේ පිම්පල්ස් එන්න මම දන්න තරමින් හේතු කිහිපයක් තියෙනවා. ඔයිල් ස්කින් තියෙන අයගේ පිම්පල්ස් එනවා සාමාන්‍යයෙන් වැඩි. එහෙම අයගේ අර ඔයිල් ස්කින් තියෙන අයගේ ගොඩාක් පිම්පල්ස් එනවා. මොකද මම දැනුවත්ව අපේ අක්කා හිටියා. එයාගේ තිබ්බේ ඔයිල් ස්කින්. මම චූටි කාලේ ඉඳන්ම මම දැක්කා එයාගේ සෑහෙන්න මේ පිම්පල්ස් ආවා. එයා ඒ දෙවල් වලට කරම් ඒත් අර චුට්ටක් අඩු වෙන එක චුට්ටක් එයාගේ මේ එකනේ සීමා වුණේ යාගේ තිබ්බේ ඔයිල් ස්කින් එකක් නිසා. ඒක නිසා තමයි මම දැනගත්තේ ඔයිල් ස්කින් වලට ගොඩාක් පිම්පල්ස් එනවා කියලා. මගේ තියෙන්නේ සාමාන්‍ය නෝමල් ස්කින් එකක්. ඒ කියන්නේ ඔයිල් උත් තියෙනවා නෝමල් එකේ යනවා. හරිද? ඉතින් මගේ නෝමල් ස්කින් එකක් තියෙන නිසා මගේ සාමාන්‍යයෙන් පිම්පල්ස් ඇවිල්ලා මම ඒක කඩලා ඒක වණ වෙලා නිකමට හරි කළු පාට වුණොත් මම ඒකට රෑට ගානම ඔලිව් ඔයිල්. මොකද මේ ඒකේ පැල්ලම ඉක්මනට යනම ඔයිල් ඔලිව් ඔයිල් වලින් මගේ ඉස්සෙල්ලා වීඩියෝ එකක් කියලා තිබ්බා. ඒ මගේ මේ පැල්ලන් ටික පෙන්නලා මම මේකට ඔලිව් ඔයිල් තමයි මේ රෑට ගන්නෙ එහෙම කියලා. ඒත් ගොඩාක් අය මට කමෙන්ට්ස් දාලා තිබ්බා ඔලිව් ඔයිල් ගන්න එපා. මේ ඔයිල් වෙන මේ හොඳ නැහැ. තවත් පිම්පල්ස් වැඩි වෙනවා එහෙම කියලා. එහෙම පිම්පල්ස් වැඩි වෙනවා ඔයිල් ස්කින් එකකටම එහෙම කළොත්. يعني උදාහරණයක් විදිහට දැන් වාඩි තියෙන ඔයිල් ස්කින් එකක් නම් ඔයා කිසිම වෙලාවක ඔලිව් ඔයිල් පැල්ලන් යනවා කියලා මූණේ ගාන්න යන්න එපා. රෑටවත් දේටවත් කිසිම වෙලාවක ගාන්න යන්න එපා. ඔයාගේ මූණ ඔයිල් නම් තවත් මේ මොකද පිම්පල්ස් වැඩි වෙන එක තමයි වෙන්නේ. ඒක නිසා කිසිම වෙලාවක ඔලිව් ඔයිල් කිසිම ඔයිල් එකක් යූස් කරන්න එපා මූණට. ඔයාගේ මූණ ඔයිල් නම් අවදයක් තමයි. සාමාන්‍යයෙන් ගෑන් ළමයෙක්ගේ නම් මාසෙකට සැරයක් සාමාන්‍යයෙන් පිම්පල්ස් සාමාන්‍යයෙන් එක කාලයකට එනවා. පීරියඩ්ස් කාලෙදී සාමාන්‍යයෙන් ගෑන් ළමයෙක්ගේ ගොඩක් නෙමෙයි. ඒ කාලෙදී සාමාන්‍යයෙන් ගෑන් ළමයෙක්ගේ පිම්පල්ස් දෙක තුනක් වගේ එනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ වගේම තව පිම්පල්ස් එන්න හේතුවක් තමයි අපි කොහේ හරි ගිහිල්ලා ඇවිල්ලා මඩ දූවිලි නාගෙන ගිහිල්ලා ඇවිල්ලා මූණ හරියට හෝදන්න නැති කෙනෙක්. මූණ හෝදනවා හරියට වොෂ් කරන්න නැතුව කෙනෙක්. හරියටම ක්ලීන් විදිහට මොකක් හරි ෆේස් වොෂක් හරි සබන් හරි මොනා හරි ගපන්නේ ගාලා අපේ මූණ හරියට ක්ලීන් කරගන්න නැතුව අපි නිදා ගන්නවා. ඒ වගේ දේවල් කරොත් පිම්පල්ස් එන්න තියෙන සම්භාවිතාවය වැඩි. මන් දැනුවත්ව පිම්පල්ස් එන්න තියෙන කොටස් ටික තමයි මම ඔය කිව්වේ. ඉතින් ඔය මොන විදිහට පිම්පල්ස් ආවත්, ඒ කියන්නේ ඔය මම කිව්ව කොටස් වලින් මොන විදිහකට පිම්පල්ස් ආවත් අපිට පිම්පල්ස් සම්පූර්ණයම නැති වෙනවා කියලා මම මේකෙන් කියන්නේ නැහැ. මම ඕගලන්ට අද ගේන එකෙන් සම්පූර්ණයම පිම්පල්ස් නැති වෙනවා, එන්න මූණ ක්ලියර් වෙනවා, ග්ලාස් වෙනවා, ඒ බයිලම ගහන්නේ ඕගලන්ගේ පිම්පල්ස් සාමාන්‍ය විදිහකට හරි ඕගලන්ට ඒක පාලනය කරගන්න පුළුවන් පැක් එකක් ගන්න තමයි අද මම ඕගලොත් එක්ක බෙදාගන්න යන්නේ. එහෙනම් අපි බලමු මේකට මොනවද ඕනේ කියලා. කොහොඹ ගන්න ඉස්සලාම කොහොඹ එකෙත් මෝරච්ච කොළ නෙමෙයි ගන්න ඕනේ, දළු කොළයකින් අපි ගන්න ඕනේ. මම දැන් මෙතන කොහොම තිබ්බට මම කොහොඹ එක මේ බ්ලෙන්ඩ් කරගෙන ආවා. මේකට ළමයි කිසිම වෙලාවක වතුර දාන්න එපා. අපිට තව ඕනේ යෝගට් හරි කිරි හරි. ගොඩාක් දුරට ගොඩාක් හොඳයි ඔයගොල්ලෝ මී කිරි වගේ ගන්න ඕන. මට මේ වෙලාව මී කිරි නෑ. මම මෙන්න මේ යෝගට් එකෙන් පොඩ්ඩක් දාලා තමයි මම මේක බ්ලෙන්ඩ් කරගත්තේ. මොකද වතුර දාන්න එපා මේකට කිසිම වෙලාවක.
අය අපේ ලිතරපොසාවිල්ලා බයිසිකල් ස්ටාර්ට් කරන හරි වාතයක්. හරි මෙන්න මේ විදිහට තමයි මේක හොඳට බ්ලෙන්ඩ් කරලා තියෙන්න ඕනේ. මේක පස්සේ අපිට යෝගට් හරි මීකිරි හරි ඕනේ. මීකිරි ගන්න උනම් ගොඩාක් හොඳයි. ඊට පස්සේ අපිට ඕනේ කහ. මගේ ළඟ තියෙන මේ කහ එක. ඔයගොල්ලෝ ළඟ තියෙනවා නම් අමු කහ. ඒ කියන්නේ කොටලා ගන්න පුළුවන් නම් අමු කහ. මේ මොකද මේ මෙන්න මේකත් එක්කම දාලා මෙන්න මේකත් එක්කම අමු කහ කෑල්ල දාලා එක්කෝ මේ වංගෙඩිය කොටන්න. වංගෙඩිය කොටනවා නම් ගොඩක් හොඳයි. අපේ අම්මා නම් හදලා දෙද්දි වංගෙඩිය තමයි කොටන්නේ. වංගෙඩිය කොටන්න නැත්තම් මේ බ්ලෙන්ඩර් එකේ දාලා මෙන්න මේකත් දාලා මේ කලවම් කරලා ගන්න. දැන් මම මේකට තව මේව ටිකක් දානවා, යෝගට් ටිකක්. ඊට පස්සේ අපි කහයකිනුත් ගොඩක් නෙමෙයි චූට්ටක් දාන්න. ඊට පස්සේ අපිට මේක හොඳට මික්ස් කරගන්න පුළුවන්. තව දෙයක්, සාමාන්‍යයෙන් කොහොඹ ගෑවහම ඇස් එහෙම සෑහෙන්න දැවිල්ලයි. ඒක නිසා තමයි මම කිව්වේ වතුර දාගන්න නැතුව ඒක පුළුවන් නම් බ්ලෙන්ඩ් කරගන්න කියලා යෝගට් එකෙම ටිකක් දාලා. මේක ඇස් වල නම් ගෑවෙන්න දෙන්න එපා කොහොමඩවත්. මේ ඇස් මෙන්න මේ වටේ ගන්න මිසම මේ ඇස්සේ ගන්න යන්න එපා, ඉන්න හම්බෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට මේක දාලා මේක සාමාන්‍යයෙන් ඔගොල්ලෝ ඔයගලන්ට කොහොම ගහක් තියෙනවා නම් සතියට දෙපාරක් වගේ කරන්න පිම්පල්ස් තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මෙයා උදේට නැගිට්ටාම අයිස් කියුබ් එක ගාලා මේක සතියට දෙපාරක් වගේ කළොත් ඔයගලන්ට පිම්පල්ස් අනිවාර්යෙන්ම අඩු වෙනවා. ඒක අනිවාර්යෙන්ම වෙනවා. මොකද ඔගොල්ලෝ මේක ට්‍රයි කරලා බලන්න ඇත්තටම මේක එහෙමද කියලා. මොකද මගේ සාමාන්‍යයෙන් පිම්පල්ස් ආපුවම මම කරන දේවල් දෙක තුනයි තියෙන්නේ. ඒ දෙක තුනෙන් හොඳම එකක් තමයි මේක. මගේ මූණේ තිබ්බ මගේ හෙනාට තිබ්බ පිම්පල්ස්, ඒ කියන්නේ හෙනාට කියන්නේ ගොඩක් නෙමේ සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් තිබ්බා. දැන් ගොඩක් හොඳයි. මොකද මම මේක ගිය සති එකපාරක් ගෑවා. දැන් මෙන්න මේ ටික අර පැල්ලන් චුට්ටු විතරයි තියෙන්නේ. මෙන්න මෙතන චූටි එකක් තියෙනවා. එච්චර තමයි. තමයි ඉතින් මේ පැක් එක හදාගන්නේ. මේක ගාලා අනිවාර්යයෙන්ම විනාඩි 20ක් 25ක්වත් ඉඳලා මූණ හොදන්න. මූණ හොදද්දි කිසිම දෙයක් සබ්බන් ෆේස් වොෂ් වගේ කිසිම දෙයක් ගන්න නැතුව නිකන් මූණ හොදන්න. මූණ හොදලා පුළුවන් නම් ආය අයිස් කැටයක් ගාගන්න. මම දන්න විදිහට පිම්පල්ස් තියන අයට හොඳම ට්‍රීට්මන්ට් එකක් තමයි අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක සහ මෙන්න මේක. මේක ගාන්න කලින් මම හොඳට මූණ හොදගෙන ආවේ. කිසිම දෙයක් මූණේ ගාගෙන ඉන්න එපා. එතකොට ඉතින් වැඩක් නැහැ නේ. හොඳට මූණ හොදන්න. ඉතින් මේ වගේ හොඳට මූණේ ගාගන්න. කිසිම වෙලාවක ඇස් ඇස්සර දාගන්න බෑ. මොකද මේක නිකම් මෙහෙම ලාවට තියෙද්දි ලාවට ඇස් දනවා. ඒ මේකේ සැර නිසා. Thank you. මෙන්න මේ විදිහට ගාගෙන ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම විනාඩි 20ක් විනාඩි 25ක් විතර ඉඳලා අර මම කිව්ව විදිහට හොදලා දාන්න ඕන. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මම හිතනවා ඔයගොල්ලන්ට ගොඩක් මේක වැදගත් වෙයි කියලා. පිම්පල්ස් තියෙන සහ සාමාන්‍ය මිනිස්සුන්ගේ පිම්පල්ස් එනවනේ. ඉතින් ඔයගොල්ලන්ට මේ ටික තියෙනවා නම් අනිවාර්යයෙන්ම හදාගෙන ගාන්න. සතියේ දෙපාරක් වගේ ගාන්න. හැමදාම ගාන්නත් යන්න එපා තියෙනවා කියලා. සතියේ දෙපාරක් වගේ ගාන්න. ඔයගොල්ලන්ට හොඳ රිසල්ට් එනවා. ඉතින් ඔයගොල්ලන්ට තව දෙයක්. දැන් මම මේ කියපු ඉන්ග්‍රීඩියන්ට්ස් ටික විතරක් දාලා ඔයගොල්ලෝ පාවිච්චි කරලා බලන්න. මේකට දෙහි අරව මේව දාන්න ගියා නිකන් දෙහි අඹුල් කරගන්න ලෑස්ති වෙන්න එපා මොනවල්. ගොඩාක් අය එක එක පැක් වලට දෙහි දානවා. දෙහි දාන්න ඕනේම තියෙනවා. හැබැයි හැම එකටම සුදුසු නැහැ. ඒක නිසා හැම එකටම ඕනාට වඩා දේවල් නැතුව මම මේ කිව්ව ටික ඔයගොල්ලෝ ට්‍රයි කරලා බලන්න. එහෙනම් ඉතින් අමතක නොකර මාව subscribe කරන්න. මොකද මාව subscribe නොකර තමයි ඔයගොල්ලෝ මේ videos බලන්නේ. 63%ක් ඉන්නවා අපේ subscribe නොකර video බලන මිනිස්සු. ඉතින් එහෙම කරන්න එපා. ඔයගොල්ලෝ අපිට subscribe කරලා තියාගන්න. ඉතින් තව ලස්සන vlog එකකින් හම් වෙනකම් මූණ ගොඩාක් pimples තියෙන යාළුවටත් මේක share කරන්න. එහෙනම් තව දවසකින් හම්බෙමු. එහෙනම් පරිස්සමට ඉන්න ආයේ ලස්සන vlog එකකින් හම් වෙනකම් bye.